විවිධ දේශපාලන පක්ෂ විවිධ කතන්දර කිය කියලා. සජබේ කියාගෙන යනවා IMF එකේ තියෙන කොන්දේසි සියල්ල වෙනස් කරලා ඒකේ නමත් වෙනස් කරනවා කියලා. මම දන්නේ නැහැ නම වෙනස් කරන්නේ මොනවා වෙනස් කරන්නද කියලා. කාන්තාවනි සම්මුඛ පරීක්ෂණ සඳහා සෞදි නියෝජිතයින් දැන් දිවයිනේ පාස්පෝර්ට් රැගෙන වහාම එන්න රටේම අය විශ්වාසයෙන් රට යන තැන මාතා විදේශ රැකියා ආයතනය කුරුණෑගල විවිධ දේශපාලන පක්ෂ විවිධ කතන්දර කිය කියලා සජබේ කියාගෙන යනවා IMF එකේ තියෙන කොන්දේසි සියල්ල වෙනස් කරලා ඒකේ නමත් වෙනස් කරනවා කියලා මම දන්නේ නැහැ නම වෙනස් කරන්නේ මොනවා වෙනස් කරන්නද කියලා නම් වෙනස් කරා කියලාවත් කමිස වෙනස් කරා කියලාවත් ඇති වැඩක් නැහැ. ඒකේ අන්තර්ගතය වෙනස් කරන්න පුළුවන් නම් තමයි වැදගත්කම තියෙන්නේ. අද මේ IMF හත් එක තියලා තියෙන සාකච්ඡාවලදී එකඟතාවයන් වලදී මේ රටට අගතියක් වෙන අන්තර්ගතයක් නැහැ. මේ රටේ උන්නතිය වෙනුවෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. එමුනම් දැන් දෙවෙනි වටේ සාකච්ඡාවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දීලා තියෙනවා බදු මුදල් තව වැඩි කරන්නට ඕන කියලා. හැබැයි ආණ්ඩුව ඒකට සූදානම් නැහැ නැත්නම් රටේ ජනාධිපතිවරයා ඒකට සූදානම් නැහැ. එතුමා මේටත් වඩා තව බර මටවන්න රටේ ජනතාවට බෑ කියන තැන තමයි ජනාධිපතිතුමා ඉන්නේ. එන IMF එකට ඕන දෙයක් කරලා නැහැ. රටට අවශ්‍ය දේ තමයි මේ නායකත්වයට යටතේ සිදු කරලා තියෙන්නේ. එහෙම රට අවශ්‍ය දේ සිදු කරලා තියෙන එකේ සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනස් කරන්නේ මොකද්ද කියන එක මම දන්නේ. වෙනස් කරන්නේ හවල් එක කියලා කියන්නට. එයා කියන එකක් නෑ. එයා ඒ වගේ පුරසාරවත් දොඩාගෙන යනවා. ජනතා විමුක්ති පෙරම තව ගමනක් යනවා නැවතත් රටේ ජනතාව මුලා කරගෙන. ඒගොල්ලෝ කියනවා එක වතාවක් ඒගොල්ලොන්ට දීලා බලන්න කියලා. අර හසිත මහත්තයා කිව්වා වගේ JVP එක කියන්නේ අත්හදා බලන්න ඒගොල්ලන්ට දෙන්නේ කියලා. දැන් අත්හදා බලන්නට තිස්සමහරාමේ මිනිස්සු එකවතාවක් දුන්නා. තිස්සමහරාමේ ප්‍රාදේශ සභාව සම්පූර්ණම අත්හදා බලන්නට දුන්නා. රටේ තමත්යක් වශයෙන් ගත්තාම අන්තිම පේල්ම ප්‍රාදේශීය සභාව තිස්සමහරාමේ කියලා ඉවරලා අනාවරණය වුණා. එහෙමනම් ගිය වතාවේ අපි 69 ලක්ෂයක් එකතු වෙලා තත්හදා බලන්නට දේශපාලකෙක් නොවන මිනිහෙක් මේ රටේ ජනාධිපති කරා. වෘත්තිකෙක් රටේ ජනාධිපති කරන්නට ඕන කිව්වා. දැන් ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 69 ලක්ෂයක් දෙනා පෙළ ගහලා ගිහිල්ලා ඡන්දේ පාවිච්චි කරලා රටේ ජනාධිපති කරා. අන්තිමට කොතනින්ද නතර වුණේ? සමස්ත රටම බංකොලොත් කරලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක බාර දීලා ගියේ. එහෙනම් දැන් මේ රටේ ජනතාව විශේෂයෙන් මේ ඇමිලිපිටියේ ජනතාව හිතන්නට ඕන. මොකද ජනතාව විමුක්ති පෙරමුණට ගියාම ඇමිලිපිටියට සද්ද දාන කණ්ඩායමක් ඉන්නවා. ඒ සද්ද දාන කණ්ඩායමත් එක්ක එකතු වෙලා අත්හදා බලන ජේපී එකට නැවත රට බාර දුන්නොත් ගිය සැරේ ගෝඨාභය මහත්තයාට බාර දුන්න එකේ අනිත් එක වෙනවද නැද්ද කියලා හිතන්නට ඕන. ප්‍රාදේශීය සභාවක් කරගන්න බැරි නම් පෞගිය සමපකාර ඡන්දෝලින් දිනාගත්ත සමපකාර ටික සංගම් ටික හරියට ගෙනිය ගන්න බැරි නම් ඒ සංගම් ටික දැනට කුජීත වෙලා හමාර නම් එහෙනම් මේ රටක වගකීම දුන්නොත් එහෙම JVP එකට කොහොම තත්ත්වයක් ඇති වෙද කියලා කල්පනා කරලා බලන්නට ඕන. එහෙනම් අපි රැස් වෙලා ඉන්න අපි සීළු දිනාට වගකීමක් තියෙනවා. මේ 21 වෙනිදා අපේ සම්මේලනයත් එක්කලා ඊට සමගාමීව දැන් අපි ඊළඟ වැඩසටහනක් පටන් ගන්න දින පක්ෂේ හැම දිස්ත්‍රික්කයකම අපේ තරුණ සංචිතයක් අපි හදන්න සූදානම් කරලා. හදලා අමාරයි. සූදානම් කරලා නෙමෙයි. ලෝකෙට කියනවා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනයක් තියෙනවා. මේ වෙනකොට 3.4ක ආර්ථික ප්‍රගමනයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙලා තියෙනවා. ඒකත් පිළිබඳව ඒගොල්ලෝ සන්තෝෂ වෙනවා. ඒගොල්ලෝ කියනවා නිගමනය කරනවා ලබන අවුරුද්දේ තව 1.7ක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාවට හිමි කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඇයි මේක හිමි කර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ කවුරු හින්දාද? අන්න අර නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කලමනාකරණය නිසා අත්පත් කරගත්ත දෙයක්. එහෙම නැත්නම් අනිත් නායකවරුන්ට අනිත් හිටපු සෙට් එක ඔක්කොම ඉන්නවනේ. ඒ සෙට් එකටම බැරි වුණානේ. එහෙනම් මේ නායකත්වයේ දුන්න නායකත්වය නිසා නේද
මේ 3.4 ප්‍රගමනයක් මේනකොට ඇති කරගන්නා ලබන අවසරනොට තව 1.7 ප්‍රගමනයක් ඇති කර ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. දැන් මේක අර රිචඩ් ටෝකර් මහත්තයා ලංකාවේ මිනිසෙක් නෙමෙයි. ඒ මිනිසයා කූකකමක් නැතුව මේ தත්ත්වය කියනවා. හැබැයි ලංකාවේ හිටපු මුදල් මාබැංකුවේ අධිපතිවරයා අජිත් නිවාඩ් කබ්‍රාල් කියනවා මේක සතුටු වෙන්න බෑ. එහෙම ප්‍රගමනයක් ඇති වෙලා නැහැ. රට බංකොලොත් කරලා ඍණ කරලා බංකොලොත් කරලා මේක නැති බංගස්ථාන කරලා ගිය එකා කියනවා මේක දැන් දනං කරලා ආපහු නැගගෙන එනකොට කියනවා මේක ගැන අපට සතුටු වෙන්න පුළුවන් කමක්. එහෙම සතුටු වෙන්න ආර්ථිකයක් හදලා නැහැ. ආර්ථිකේ කාල කඩකාබාසනිය කරපු එකා තමයි දැන් මේ කියන්නේ මේක නැගගෙන එනකොට ඒකට සතුටු වෙන්න බෑ. එහෙනම් ඒගොල්ලෝ කැමති නගිනවට නෙමෙයි ආර්ථිකය. මේක වැටෙනවට මිනිස්සු දුක් විඳිනවට මිනිස්සු නැවත බෝලිං වල ඉන්නවා දකින්නකොට මිනිස්සුන්ට තෙල් දෙක නැති වෙනවට මිනිස්සුන්ට ගෑස් ටික නැති වෙනවට මෙන්න මේකට තමයි ඒගොල්ලෝගේ කැමැත්තෙන් නම් ආසාව තියෙන්නේ. නැත්තම් යකෝ කුහකකමක් නැතුව අර වෝකර් මහත්තයාට කියන්න පුළුවන් නම් මේකේ ඉන්න ජෝකර්ලට කියන්න බැරිද දැන් ආර්ථිකය අතරම තියක් හොතන්ට කරලා ඇවිල්ලා තියෙනවා ඉදිරියට මේ මනුස්සයා ගෙනියනවා කියන්නේ ඔක්කියන බර ඡන්දෙ දෙන්න බැරි නම් ඒක වෙනම කතාවක්. ඕක ඇත්ත තත්ය කියන්න බැරිද? ඒක කියන්න තරම්වත් මනුස්සකමන්නේ ඒකටත් කුවකයි. ඉතින් එහෙමනම් මෙයානි සමාජයක අපි මේක තේරුම් අරගන්න ඕන. මේක තේරුම් අරගෙන අපේ කණ්ඩායමට ඉදිරියේදී මේකට වඩා අපි ක්‍රියාකාරී වෙන්න තියෙනවා. නැත්නම් 21 වෙනිදා සම්මේලනය අවසන් කරවත් එක මිත්‍රවුනි අපි දෙසැම්බර් 31 වෙනිදා ප්‍රථම ගමයේ මන්ත්‍රී කොට්ටාසේ මට්ටමේ සංවිධානයේ දැඩි කරන්නට ඔබ කටයුතු කරන්නට උනන. වෙන වෙන දේශපාලන පක්ෂවල උදවිය ගිහිල්ලා අත්හදා බලන්න මේක දෙන්න කී කියා ජනතාව මුලා කරන්නට පටන් ගන්න දිනවා. දැන් ජනතාව මුලා වුණොත් නැවත ගොඩේමක් නැත. රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් මේ රට ගොඩ දාගත්තේ නැත්නම් නැවත ගොඩ දාගන්න මේ හතරමයි මේ පේනතකමානයක නායකත්වයක් තියෙන කෙනෙක්වත් දකින්නවත් හම්බෙන්නේ නැහැ. දැන් මේක අපි තේරුම් ගන්න ඕන. මේක අපි රටේ ජනතාවට පැහැදිලි කරලා දෙන්න ඕන. එනවා ඔබට තියෙනවා කොළොන්න මැතිවරණ කොට්ටාසේ දැවන්ත අභියෝගයක්. මොකද කොළොන්න මැතිවරණ කොට්ටාසේ මේ ප්‍රචාරයන් දැඩිව ගෙනියන මැතිවරණ කොට්ටාසය. ඒකට කණ්ඩායමක් ඉන්නවා. එහෙනම් ඒ කණ්ඩායම අභිභවය ඔබට යන්නට සිද්ධ වෙනවා. ඒ විපක්ෂ නායකතුමා ඇතුළු අපේ කණ්ඩායම සියලු දෙනා සුනිල් ජයගිරි මහත්මත් එක්කලා එයාගේම හස්සිත මන්දිර මහත්මගේ ආශිර්වාදයත් එක්කලා මේ අභියෝගය බාරගත යුතු වෙනවා. අපි හදන්නේ UMP රටක් නෙමෙයි. අපි හදන්නේ මේ රටේ මිනිසුන්ට රටක්. සමහර උදවිය කියලා රනිල් මහත්තයා ජනාධිපති වුණා. අපි UMP කාර්යාලය අපිට තාම මුකුත් දුන්නේ නැහැ නේද? මුකුත් වෙන්න දෙයක් නැහැ. මුකුත් කරන්න දෙයක් ඉතුරුල නැහැ. රනිල් මහත්තයාට මේ රටේ මිනිස්සු ජීවත් කරවන එක මේ ආර්ථිකය කෙලින් කරන එක ඇරෙන්නට වෙන අපි එක එක කෙනාට එක එක දේවල් කරන්න වෙලාවක් නෙමෙයි මිත්‍රවරුනි. ඒකට අපිට කණ්ඩායමකුත් නැහැ පාර්ලිමේන්තුවේ. එහෙමනම් දැන් තනියම මේ ගේම් එක ගහන රනිල් වික්‍රමසිංහ මහත්තයාට ලබන අවුරුද්දේවත් අපි ශක්තිය හදලා දෙන්නට උනා. ඒ ශක්තිය හදලා දීලා තමයි ඔබත් මමත් යමක් බලාපොරොත්තු වෙනනම් බලාපොරොත්තු වෙන්න ඕන. අන්න ඒ නිසා තමයි අපි මොකක්වත් ඉල්ලන්නේත් නැහැ. අපි මොකක්වත් ලබන්නේත් නැහැ. 20යි 21 පටන් ගත්තේ මොකක්වත් ලබාගෙන නෙමෙයි. අපේ තියෙන එකක් විඳන් කරගෙන අද අපි කරන්නේත් ඒක. එහෙනම් අපි සියලු දෙනාම තව අවුරුද්දක් මෙහෙම කරන්න තියෙනවා. කැපවීමෙන් මේ මෙහෙයුම කරමු කියලා ඉල්ලලා ඔබ සියලු දෙනාට මම මතක් කරමින් ඔබ සියලු දෙනාටම ඉස්තුති කරමින්